हेलो इतनी कहो मत अदम ऑफ मार्क्स यूट्यूब चैनल के उगलते खता कराने हितू उगल हेमोट मतने लुक प्रश्न उत्तर आगे अतर में अपे मूल अपे समट वैडिये अपे खट वटे प्रदेश आप गंजना वैडिये कुड़ा तीन मेघन सड़कली मत इन सब धान्यमें तो खाले आख्याति अपे मूनट वा अपे खट वटा प्रदेश अवपह गंडल तीन मैं अवपहट पुलवांग अपे मून तीन लसन संपूर्ण नति कल दा इन सह मद मम हितुआ मे तत्व हेतु मे तत्व अपे नति कर गुने කොහොමද කියන එක ගැන ඔයගොල්ලන්ට කතා කරන්න ඕනේ කියලා. මම මුලින්ම කියන්නම් අපේ මූණේ මේ කටවටා ප්‍රදේශයේ අවපහ ගැනීමට බලපාන හේතු මොනවද කියලා. අපේ සමේ මෙලනින් තත්ත්වය අධික වීම නිසා තමයි මේ වගේ තත්ත්වයන් නැති වෙන්නේ. විශේෂයෙන්ම හිරු එළියට සම පිළිස්සීම, මෙලස්මා තත්ත්වය, එමත් නැත්නම් බ්ලීචින් අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම, ජානමය හේතු නිසා, එමත් නැත්නම් කටවටා අනවශ්‍ය ලෙස රෝම වැවිලා තිබීම, එමත් නැත්නම් ඒ රෝම ඉවත් කරන්න ඔයගොල්ලෝ පාවිච්චි කරන රේසර් හෝ වෙන යම් හෝ ප්‍රොඩක්ට් එකක් නිසා මේ වගේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මෙකදයක් කියන්නට ඕනේ කටවටා තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරනකොට ඔයගොල්ලෝ රේසර් එකක් පාවිච්චි කරන එක දිගු කාලීනව ඔයගොල්ලෝ පාවිච්චි කරන මේ තත්ත්වය අනිවාර්යෙන් නැති වෙන්න පුළුවන්. නමුත් ඔබගේ කටවට ආපහ ගැනීම එකවර නැති වෙනවා නම්, ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේ නෙමෙයි එකවර ඇති වෙන ආපහ ගැනීම නම්, ඒක සමේ පිළිකා තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒ වගේ තත්ත්වයක් ඇති වෙන අනිවාර්යෙන් මොකලම් කරන්න ඕනේ ස්කින් ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන එක. එහෙමනම් අපි දැන් බලමු මේ කටවට අඳුරපහ නැති කරගන්න අපි මොනවද කරන්න ඕනේ කියලා. මේකට පැක් එකක් හදාගන්න ඕනේ. අපි ඉස්සෙල්ලා බලමු මේ පැක් එක හදන්නේ කොහොමද කියලා. මේ පැක් එක අපිට හදාගන්න ඕන වෙන්නේ කඩලේ පිටි, කහ කුරුසා, යෝගට් විතරයි. එහෙමනම් අපි දැන් පැක් එක හදන්න පටන් ගමු. මේ පැක් එක හදන්න අපි මුලින්ම එකතු කරගන්නවා කඩලේ පිටි තේහෙදි භාගයක් විතර. ඊට පස්සේ කහ කුරු තේහෙදි භාගයක් විතර. ඒ වගේම තමයි යෝගට් තේහෙන්දක් විතර එකතු කරගන්නවා. එකතු කරගෙන පේස්ට් එකක් වගේ වෙනකම් මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මොකද පේස්ට් එකක් තමයි අපි ඇප්ලයි කරන්නේ. හොඳට මික්ස් වුණාට පස්සේ තමයි මේ පේස්ට් එක ඇප්ලයි කරගන්න ඕනේ. හැබැයි මේ පේස්ට් එක ඇප්ලයි කරගන්න කලිනුත් කරන්න දේවල් ටිකක් තියෙනවා. මම කියන්නම් මොකද්ද කියලා. මේ පැක් එක ඇප්ලයි කරන්න කලින් අපි අපේ සම හොඳට පිරිසිදු කරගෙන ඉන්න ඕනේ. අපි ඕෆ් මාක්ස් ෆේස් වොෂ් කැටගරි එකේ තියෙනවා ෆේස් වොෂ් වර්ග හතරක්. ලෝටස් ෆේස් වොෂ් එක, ස්ට්‍රෝබෙරි එක, ගෝල්ඩන් ෆේස් වොෂ් එක සහ ඇන්ටි ඇක්නි ෆේස් වොෂ් එක. ඉතින් ඔයගොල්ලෝ සමට ගැලපෙන ෆේස් වොෂ් එකක් පාවිච්චි කරලා මුලින්ම ඉතාමත්ම හොඳින් ඔයගොල්ලෝ මුහුණ පිරිසිදු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අනිවාර්යෙන්ම ස්ක්‍රබ් කරන්න ඕනේ. මම නම් පාවිච්චි කරන්නේ ඕෆ් මාක්ස් පපායා ස්ක්‍රබ් එක. මේකේ පපායා ස්ක්‍රබ් එකේ තියෙන පපායා මින් සහ තිනිඟු තෙල් සාරයට පුළුවන් අපේ ස්කින් එක හොඳට එක්ස්ෆෝලියේට් කරන්න. ඒ විතර නෙමෙයි පපාය ස්ක්‍රබ් යූස් කරද්දී අපේ ස්කින් එකට ලස්සන ග්ලෝ එකක් එනවා. ඉතින් ෆේස් වොෂ් එක පාවිච්චි කරලා මූණ හොඳට පිරිසිදු කරගත්තට පස්සේ අපි ස්ක්‍රබ් කරන්න ඕනේ. ස්ක්‍රබ් කරලා විනාඩි 3ක් විතර වගේ ස්ක්‍රබ් කරාට පස්සේ ස්ක්‍රබ් එකක් ඉවත් කරගත්තට පස්සේ තමයි අපි මේ පැක් එක ඇප්ලයි කරන්න ඕනේ. මේ පැක් එක අපි හදාගත්තට පස්සේ මේ පැක් එක ඇප්ලයි කරන්න අපි බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඇත්තටම මේ පැක් එක ඕන නම් ඔයගොල්ලෝ මුළු මූරටම උනත් ඇප්ලයි කරන්න පුළුවන්. මම මේක කලිනුත් කියලා තියෙනවා අපි අනිවාර්යයෙන් පැක් එකක් ඇප්ලයි කරනකොට සමේ උඩ අතර තමයි ඇප්ලයි කරන්න ඕනේ. ඔයගොල්ලෝ මුළු මූරටම ඇප්ලයි කරනවා. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට අවශ්‍ය කටවට ප්‍රදේශය විතරක් නම් කටවට ප්‍රදේශයට විතරක් උනත් මේ පැක් එක ඇප්ලයි කරන්න පුළුවන්. මේ පැක් එකේ තියෙන කඩල පිටි වලින් අපේ සම හොඳට පැහැපත් කරලා සමට ලස්සන ග්ලෝ එකක් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ අඩංගු වෙලා තියෙන කහසාරයෙන් අපේ සමේ තියෙන විස බීජ නැති කරලා සමට ලස්සන කලර් එකක් එනවා. ඒ විතර නෙවෙයි අපිට දාලා තියෙනවානේ යෝගට් සාරය. මේ යෝගට් සාරයෙන් සමේ තෙතමනේ ආරක්ෂා කරලා සම හොඳට මොයිස්චරයිස් කරන්නත් පුළුවන් කමක් තියෙනවා. මේ පැක් එක අපි ඇප්ලයි කළා විනාඩි 30ක්වත් මේක අපේ මූණ තියලා තියන්න ඕනේ. විනාඩි 30කට පස්සේ ඔගලන් කරන්න ඕනේ මද උණුසුම් අතරින් මේ පැක් එක සෝදා හරින එක. මේක හොඳට හොදලා ඇලියට පස්සේ මතක ඇතුව වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා. අයපත් ෆේස් වොෂ් එකක්වත් සමන් කැටයක්වත් මූණට පාවිච්චි කරන්න එපා. මේ පැක් එක ඔයගොල්ලෝ මාස දෙකක තුනක වගේ කාලයක් ඇප්ලයි කරාට පස්සේ ඔයගොල්ලන්ගේ මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ තරම් නෙවෙයි ඔයගොල්ලෝ දැක ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ස්කින් එකට ලස්සන ග්ලෝ එකක් ඇවිල්ලා තියෙනවා. මේ පැක් එක ඇප්ලයි කරාට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ස්කින් එක මොයිස්චරයිස් කරගන්න ඕනේ. මම නම් පාවිච්චි කරන්නේ ඕෆ් මාක්ස් ෆෑන් ස්ක්‍රීන් එක. මගේ ස්කින් එක මොයිස්චරයිස් කරන්න මම සාමාන්‍යයෙන් හැමදාම මේක පාවිච්චි කරනවා. ඕෆ් මාක්ස් ෆෑන් ස්ක්‍රීන් එකේ අන්තර්ගත වෙන්නේ කොමාරිකා, වැල්මීසා, රෝසපති සාරය. ඉතින් මේ කොමාරිකා, වැල්මීසා, රෝසපති සාරය එකතුවට පුළුවන් අපේ සමේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් විසඳලා අපිට අපේ සම හිරුකරණින් ආරක්ෂා කරලා දවස පුරම අපේ සම ආරක්ෂා කරලා දෙන විතර නෙවෙයි මේකප් එකක් කරන්න කලින් වුණත් ඔයගොල්ලෝ දන්නවා මම අනිවාර්යෙන් මේ ෆෑන් ස්ක්‍රීන් එක ආලේප කලිවලා තමයි මේකප් එක කරන්නේ. මොකද එතකොට මේකප් එකෙන් එන ඩැමේජ් එක උනත් ෆෑන් ස්ක්‍රීන් එක ආලේප කරපු නිසා නැති කරගැනීමේ හැකියාවක් තියෙනවා.
ඉතින් මේ ක්‍රමයේ තමයි ඔයගලෙන් කටවට ආපහැ ගැනීම ඉවත් කරගන්න ඔයගලට කරන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඉතිරක් නෙමෙයි හොඳ පෝෂදායි ආහාර ගන්න එක, හොඳට ජලය පානය කරන එක, සුව නිින්දක් ලබා ගන්න එක. ඒ විතරක් නෙමෙයි මේකප් කරනවා නම් අනිවාර්යයෙන් මේකප් එක හොඳින් ඉවත් කරලා මූණ හොඳට පිරිසිදු කරලා රාත්‍රී නිින්දට යන එකත් හරිම වැදගත්. ඉතින් මම කලින් කිව්වා වගේ අඩුම සතියකට සැරයක්වත් මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන් ඔයගලට පුළුවන් වෙනවා. ඔයගලෙන් කටවටා තියෙන ආපහැ සම්පූර්ණයෙන් නැති කරගන්න. එතකොට ඔයගලෙන් මුළු මූරටම එක ලස්සන පැහැයක් ගන්න ඔයගලට පුළුවන් කමක් ලැබෙනවා. යන්න කලින් තව පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. ඔයගලන් තාමත් අපේ ඔෆ් මාක්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ විතරක් නෙවෙයි අර තියෙන bell icon එකත් click කරන්න. එහෙම නම් මම අදට ගිහිල්ලා එන්න. ආයෙමත් දවසක මේ වගේ ලස්සන video එකක් අරගෙන ඔයගලන් හම්බෙන්න එනවා.